ඇයට හෙබැන් ඇල්ලකට කියා සිටියේ ඔහු පමණයි. ඒ විතරක් නෙවෙයි, අම්මගේ හැම ඕන එපාකමක්ම ඒ පුතා නොපිරිහෙලා ඉටු කළා. අධ්‍යාපනයත් හරිහැටි අවසන් නොකර ඔහු රැකියාවක නිරත වෙන්නේත් මව මලාගන්නට ඕනෙම නිසාමයි. ඒත් අදේ මව තනි වෙලා ඔහු ඔහුගේ ජීවිතය ගැන තනිවම තීරණයක් අරගෙන මේ කියන්නේ අන්න ඒ ගැන කතාවයි. පුතාට අවුරුදු 6ක් වෙන විට සැමියා මිය ගියා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් පුතා ලොකු මහත් කරගත්තා. මම දැන් අසනීප කීපයකට බෙහෙත් අරගන්නවා. මේගේ පුතා තමයි මාව බෙහෙත් අරගන්නේ කියන්නේ. දැන් මට බෙහෙත් අරන් දෙන්න යන්න කවුරුත් නැහැ. එසේ පැවසුවේ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගත් තරුණයාගේ මාව වෙන 69 හැවිරිදි බිසෝ මැණිකි නැමැත්තිය. ඇය හැඬු කඳුලින් එසේ පැවසුවා. ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබුණේ වරකා පොළ තුල්හිරි ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිටි රබුක්කන කොටගම කපුරු ගම් පොළ ඊ 8/1 ලිපිනේ පදිංචිව සිටි 32 හැවිරිදි තුසිත නුවන් අමරකෝන් නැමැති අවිවාහක තරුණයෙකි. ගෙල වැළලාගෙන ඇති තරුණයා 20 වෙනිදා දහවල් නිවසේ තිබුණු කම්බියක්ගෙන යහළුවෙකුට දීලා එන්නන් යයි මවට කියා නිවසෙන් පිටව ගොස් තිබුණා. පසුව එදින තරුණයා නිවසට පැමිණ නොතිබිණි. පෙරේදා කොටගම පොදු සුසාන භූමියේ පීටි ශාලාවක බාල්කීක ගෙල බැලලාගෙන සිටින අයුරු අසල්වැසියන් දැක රබුකන පොලිසියට දන්වා තිබිණි. පසුව රබුකන පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල මහේස්ත්‍රාත් ශෂිකා මිතුනාරච්චිගේ මහත්මිය අදාළ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දේහේ මවට බාර දෙන ලෙස වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා. මියගේ තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කෑගල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී සිදු කෙරුණා. රබුක්කන පොලිසියේ විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබා ගැනීම සිදු කළා. එහිදී මියගේ තරුණයාගේ මව වන අලුත්ගම රාලලාගේ බිසෝ මැණිකි මහත්මිය වැඩිදුරටත් පොලිසිය හමුවේ මෙසේද පැවසුවා. මගේ සැමියා අමරකෝන් ආරච්චිලාගේ ආරියරත්න පුතාට අවුරුදු 6ක් වෙනකොට සැමියා මිය ගියා. පුතා රඹුක්කන මුවපිටියේ විද්‍යාලයට අධ්‍යාපන පොදු සහතික වස්ත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ගියා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියා. මම කිව්ව තව පාරක් විභාගය කරන්න කියලා. පුතා බෑ කිව්වා. ගාමට යනවා කිව්වා. දෙවෙනි පාරේ විභාගය ලියන්න ගියේ නැහැ. අවුරුදු 17ක් වෙන විට රඹුක්කන පින්නවල ප්‍රදේශයේ තිබුණු ගාමට එකක රැකියාවකට අවුරුදු 5ක් පමණ ආවා ගියා. ඊට පස්සේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් අයින් වෙලා වරක පොළ තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක වැඩට ගියා. මාස්පතා පඩිය ගත්තා මට ගෙනත් දෙනවා. මුදල් නාස්ති කරන්නේ නැහැ. පුතාට අසනීපියක් තිබුණේ නැහැ. යහළුවන් සමග මත්පැන් පානය කරනවද නැද්ද කියා මම දන්නේ නැහැ. මට අසනීප ගොඩක් තිබෙනවා. මම බෙහෙත් අරගන්නවා. බෙහෙත් ගන්න මාව පුතා එක් කරගෙන යනවා. එදා 19 වෙනිදා නිකිනිපුර පසල්සක පෝයදා පුතා සවස 2:10 පමණ වැඩට ගියා. රාත්‍රියේ ගෙදර ආවා. 20 වෙනිදා උදේ වැඩට ගියේ නැහැ. පුතා නිතරම කඩවල් පැත්තට යනවා. 20 වෙනිදා උදේ කඩවල් පැත්තට ගිහින් 10:00 විතර ආපහු ගෙදරට ඇවිත් අම්මේ මම්මේ කම්බිය දීලා ඉක්මනට එන්නම් කියා කම්බියකුයි දුරකථනයයි අරගෙන පුතා ගියා. පැයක් විතර ගියාට පස්සේ වැඩට යන්න තිබෙන නිසා මම පුතාගේ දුරකථනයට ඇමතුමක් ගත්තා. දුරකථනය වැඩ කළත් කතා කළේ නැහැ. පස්සේ මං කීප සැරයක්ම ගත්තා. පුතා කතා කළේ නැහැ. අසල්ලෙසි දුවකට කිව්වා. ඒ දුවත් පුතාගේ දුරකථනයට කෝල් ගත්තා. කතා කළේ නැහැ. පස්සේ මම රෑ වෙලා ගත්තා. කතා කළේ නැහැ. පස්සේ මම 21 වෙනිදා උදේ පුතා 20 වෙනිදා උදේ කම්බියක් අරගෙන ගියා. අපසු ආවේ නැහැ කියා රඹුක්කන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. දාලා ඇවිල්ලා මම ඇඳේ නිදාගෙන හිටියේ. එහෙම ඉන්නකොට ගේ මිදුලේ ගම්වැසියන් ඇවිත් පුතා ගැන කතා කරන වැහුණා. පස්සේ මම නැගිටලා එළියට ආවා. එළියට ආවට පස්සේ මට දැනගන්න ලැබුණා පුතා කම්බියකින් කොටගම කනත්තේ තිබෙන ශාලාවේ ගෙල වැළලාගෙන මිය ගිහින් කියලා. පස්සේ මම ගිහින් බැලුවා. පුතා බව හඳුනගත්තා. පස්සේ මට දැනගන්න ලැබුණා ශාලාවේ පැත්තක පුතාගේ දුරකථනය වීඩියෝ වෙන්න තියලා ගෙල වැළලාගෙන කියලා. පුතාට සීදිවි හානි කරගන්න කිසිම හේතුවක් මා දන්න තරමින් තිබුණේ නෑ යැයි ඇය පැවසුවාය. සේදිවි හානි කරගත් තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කෑගල් මහරෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කරන ලදී. ගෙලවැළලාගෙන කරගත් හදිසි මරණයක් බව වාර්තා කර තිබේ.
ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් සේදිමි හානි කරගෙන ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද රබුක්කන කොටගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වී තිබිනි. උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.